මේ මොහොතේ ප්‍රතිහාරයක් කරන්න බලාගෙන ඉන්නවා මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැදගත් සිටීම ජීවමාන වෙනවා හිර වෙලා ඉන්න තනින්න වහල් වෙලා ඉන්න තනින්න අඳුරට අහු වෙලා ඉන්න තනින්න මේ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න ජේසු ඒකට බෑගියද්දි අකමැති වෙද්දි මේ කාර්ය උන් මාසේ ආරාධනා කරන්න එන්න ස්වාමිනී මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න පුත්‍රයන්ගේද ශුද්ධාත්මන් වහන්සේගේද නාමයෙන් මොහොතක් අපි අපේ වචන වලින් අපේ ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ඔබ ආත්මවත් කැඳ ඔබ තනන් වහන්සේ ඒ ජීවමාන තනන් වහන්සේ අපි අතර ඉන්න නිසා අපේ වචන වලින් අපි උන්වහන්සේට ප්‍රශංසාව ආරම්භ කරමු ස්තුති ස්වාමිනි ප්‍රශංසා වේවා හාලෙලූයා 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 प्रशंसा वे स्वामिनी हालेलुया चेसुनी हालेलुया स्वामिनी स्तुति चेसुनी प्रशंसा वे स्वामिनी हालेलुया 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 स्तुति स्वामिनी प्रशंसा वे जीवमान संविधानी प्रशंसा वे अब्बा ताते वहंसर प्रशंसा वे हालेलुया 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 Hallelujah! 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 ඔබ ශක්තිමත් වෙනවා සම්විධානන් ගැනව ප්‍රීති වෙද්දී උන්වහන්සේ ඔබව ශක්තිමත් කරනවා එහෙනම් මේ මොහොතක් කරගන්න ඔබේ ශක්තිය අලුත් කරගන්නට සම්විධානන් වහන්සේට ප්‍රශංසා කරන්න ප්‍රශංසාව තුල උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්නට යනවා ඔබව ප්‍රීතිමත් කරන්නට යනවා විශ්වය මවපු ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර ඇවිදින්නට යනවා Hallelujah, Swamini, Prashansa Veva. Hallelujah, 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 Hallelujah. Hallelujah, Swami. Hallelujah, Hallelujah.
සොයලා මා දිව ගියේ මේ ලෝකයේ පුරා මා මේ ලෝකයේ පුරා ඔබ මා තුලමයි සිටියේ සමරා බලකොටුවක් දීලා මට බලකොටුවක් කියුවා ඔබ මා තුලයි ඔබ මා තුලයි සිටියේ සැමදා කියලා. ඉතින් උන්වහන්සේ ඇත්තෙන්ම ඔබ මා තුලයි සිටියේ. ඉතින් උන්වහන්සේ නම් ප්‍රේමයයි. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කිවහොත් උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් මේ ලෝකයට එව්වා. උන්වහන්සේ එසේ කලේ උන්වහන් සේවා අදහන ඔබම මාව විනාශ වෙන්නට ඉඩ නොදී සදාතන ජීවනයේ ලබන පිණිසයි. එහෙමනම් මගේ ප්‍රේමවන්තේනි, ඒ උන්වහන්සේගේ එකම පුතණුවන් මේ ලෝකෙට එව්වේ නිකන් නෙවෙයි මගේ ප්‍රේමවන්තේනි, ඔබ මා උදෙසා දිවි පුදන්නටයි. එහෙමනම් මේ මොහොතේ ඔබ මා වෙනුවෙන් ජීවිතය පිදු ඔබට මට ජීවිතේ පූජා කරමින් ආදරය කරපු ඒ සම්මිදානන් වහන්සේට මේ මොහොතේ අපේ දෑත් ඔසවලා ස්තුති ප්‍රශංසා කියමු. සුදී ස්වාමීනි, ඔබ වහන්සේ ජීවිත පූජාවෙන් අපට ආදරය කළා. මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්නට බැරි ආදරයක් ඔබ වහන්සේ අපට දුන්නා. ඒ නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමීනි. ප්‍රශංසා වේවා, මහිමය වේවා, নমස්කාර වේවා. මේ මොහොතේ ඔබේ හඬ අවදි කරන්න, ළඟ ඉන්න කෙනාව අමතක කරන්න, උන් වහන්සේට ඔබේ හදවතින් මෙන ඒ ප්‍රශංසාව ප්‍රකාශ කරන්න. ස්තුති ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමය වේවා ඔබ වහන්සේට, নমස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ප්‍රශංසා වේවා, මහිමය වේවා, নমස්කාර වේවා, নমස්කාර වේවා. नमस्कार
ඔබ නාමයේ පමණයි උසස් ස්වාමී ඔබට ප්‍රශංසා වේවා ඔබට ගෞරව වේවා අන් කිසි නමක් නැ මහදේ මන්දිරේ ජේසුනි ඔබ පමණයි මහදේ ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහිකරනෙමි ඔබේ ප්‍රේමය සෑම දිනේ කිසි නමක් නෑ මහදී මන්දිරේ ඔබ පමණයි මායි ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ කරමු නමක් නැ මහදී මන්දිරේ ජේසුනි ඔබ පමණයි මහදී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහිකරනෙමි ඔබේ ප්‍රේමය සෙමදිනි namaskar veva haleluya 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 api kiyum ma shaktiyai ma jeevayai ma peramunai jesuni oba mage rakavaranayai ma shaktiyai ඔබමගේ රැකවරණයයි මා ශක්තියයි මා ජීවයයි මා ජීවයයි මා පෙරමුණයි සුදි වේවා සුසුනි ඔබමගේ රැකවරණයයි කිසි නමක් නැ මාදී මන්දිරේ ජේසුනි ඔබ පමණයි මාමේ ගයනෙමි ඔබට ප්‍රීති අත් කිසි නමක් නැ අත් කිසි නමක් නැ මහදී මන්දිරේ ජේසුනි ඔබ පමණයි මහදී ගයනෙමි ඔබට ප්‍රීතිය මා සිතේ සිහිකරනෙමි ඔබේ ප්‍රේමය සෙමදිනි සුදිසෝ නමස්කාර වේවා හාලෙලූයා 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 ඔබ මොන තත්ත්වයක සිටියත් ස්වාමින් වහන්සේගේ ආදරය ඔබ තුල දෝරේ ගලනවා මා තුල දෝරේ ගලනවා ඇයි ස්වාමින් වහන්සේට ඔබ අද ඉඩක් දීලා තියෙනවා උන්වහන්සේගේ පාමුලට එන්නට උන්වහන්සේ දහසක්ට කතා කළා නමුත් තෝරාගත් ජනතාව ඔබයි මායි ඒ නිසායි උන්වහන්සේ දැනගත් ඔබේ මගේ වෙහස
उन्वहांसेगे आदरे गालरे यान मोहता जीवमान देवियान वहांसेगे सैलस्मा उन्वहांसेकी हुआ देदने को देदने एक मागे नामे ने एक तैन बेनवाद मामा इतने जीवमान आई केला अदमे मोहते अबमा समग जीवमान में देवियान वहांसेट नेवद तभी दैत तो का स्तुति करमो प्रशंसा वेवा नमस्कार वेवा गौरव वेवा स्वामी वहांसेगे नामे ने स्तुति स्वामी राजुंगे राजा स्वामींगे स्वामी वहांसेगे श्री नामे ने महिमे वेवा स्वामी प्रशंसा वेवा हालेलुया 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 स्वामी स्तुति स्वामी नमस्कार वेवा प्यानी वहांसेगे नमस्कार वेवा गौरव वेवा वहांसेगे शुद्ध भावे वहांसेगे नुखद सुधी स्वामी बिना प्रशंसा की गायना वो बिना में हो सब में मोहत सो बिना वो बिना मेरे गौरव प्रशंसा गीतिका मा ओब मट गायमी ओब दुन पुरुंदु इतुवन बाव मांदनिमी प्रशंसा गीतिका मा ओब मट गायमी ओब दुन पुरुंदु इतुवन बाव मांदनिमी savande mage morge sima obata ase mage adumatu ob savande mage morge sima obata ase mataya मागे यदुमत ओब सवंदे
स्वामीन महंसे तोरगते उन महंसे के मसूरूपित मावलाए इंसान में मोहते अभी उन महंसे सामग्री न मोहता ऐतुलांते निश्चल वेदाइ न मोहता आत्मन उन महंसे आवधिवने मोहता मगे प्रेम वांते नी मैं उन कंधे ने उन महंसे के हांडटा आत्मन उन महंसे वो आवधि करना मोहता ओबे आटी हित उड़ हित स्वामीन महंसे तो सवान ओबे ऐतुलांते ओबे සිතවිලි ඔසවන්න ස්වාමින් වහන්සේට ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ ඔබ මාව අවදි කරන මොහොත නිහඬව නොවිටින්න කතා කරන්න ස්වාමින් වහන්සේට පුරවන්න කියන්න ඔබ මාවයි ආතුලාන්තේ වහන්සේ කිව්වා උසස් වූ ශුද්ධ ස්ථානයේ වැඩ සිටින මම තැලුණු බිඳු සිට ඇති අය සමගද වාසය කරන්නේ මේ මාතුලින් ජීවන ජල ධාරානික් මෙන බැවින්ද මා ජීවන උස්ම මවා ඇති බැවින්ද සෝක වන්නන් සිනා රැල්ලෙන් සනස්සන්නේ මෙසේ සබසන්නේ ස්වාමින් වහන්සේ එනිසා මගේ ප්‍රේමවන්තේනි ශුද්ධ ස්ථානිය තෝරගෙන තින මොහොත ආත්මෙනන් වහන්සේ ක්‍රියාත්මක වෙන මොහොත ඉල්ලන්න ස්වාමින් වහන්සේට අවදි කරන්න කියලා අපි ඒ කැරිච්ච තැන් බිඳින්ච තැන් අපි ඒ විසිරීලා ඉන්න තැන් අපිට නවමත් උන් වහන්සේගේ පාමුලට එන්න බැරි තැන් අපිට ගැලවෙන්න බැරි තැන් අපි එබ්බැහි වෙලා ඉන්න තැන් ඔසවන්න ආත්මයන් වහන්සේට යානි වහන්සේගේ ආත්මය තුල අපි එකිනෙකව අවදි කරන්න පියාණනි ඔබ වහන්සේගේ හස්යෙන් අපි අතුලාන්තයේ බාර දෙනවා අපේ අපේ සිතිවිලි බාර දෙනවා අපේ යටිට හුදිද බාර දෙනවා පියාණනි සුදාත්මයාණනි ස්පර්ශ කරන්න අපි එකිනෙකව බලවත් කරන්න ස්වාමිනී ජීවමාන දෙවියන් වහන්ස ජීවන ජල ධාරා ගලා යන සලස්වන්න වහන්සේගේ සලුවෙන් අපි එකිනෙකේ නාම පිස දමන්න වහන්සේ ජීවිත පූජා කළේ අපි නිසායි ඔබ උත්තාන උනේ අපි නිසායි ඔබ වහන්සේ නැවත පැමිණි අපි නිසායි ස්වාමිනී මේ මොහොතේ අවදි කරන්න මියාණනි වහන්සේට নমස්කාර වේවා සුදහාත් මියාණනි වහන්සේගේ බලයෙන් නිසා එකිනෙකේ නාම ස්පර්ශ වෙන නිසා ස්තුතියි එකිනෙකේ නාම ස්පර්ශ කරන නිසා ස්තුතියි බලයන් පුරුල් නිසා ස්තුතියි Jesus.
नमस्कार वेवा महिमय वेवा गौरव वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा महिमय वेवा हालेलुया 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 गौरव वेवा वांसिगे नामय वांसिगे नामय वांसिगे बलय वांसिगे शक्तिय वांसिगे आदरय अपे वांसिदि स्तुति गीन प्रशंसा वेवा हालेलुया हालेलुया गौरव वेवा वांसिदि स्तुति प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा अपि देख इदिं प्रेमवंतेनि अपि दं सति कीपयक्म एकम तेमाव ओस्से तमै गमन करमिन सिटिन्ने मुखक्द अपि पटन गत्त तेमाव ए तमै मम मुखक्द मम कौद कौद क्यू मुखद तेमाव मम कौद एक तेमाव हेतियत अभी मिनी करन्न आरंभ कले
ए आरंभे दीम अपि दुटुआ अपि खाऊ द के निक अत्तवसेम अपि तुल बिहि वेन्ने अपि जीवत्वेन परिसरे करण देयन ने नी इधर अपे देमाउपियंगेन तमाई पटंगान्नी ඊළඟට අපේ නෑ අපේ යාළුවන්ගෙන් මිත්‍රයන්ගෙන් නෑ දෑයන්ගෙන් තමයි ඒ අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ ඒත් එක්කම අපි ගොඩක් වෙලාවට අපි කරන රැකියාව අපේ සමාජයේ තියෙන තන තනතුර අනුව ඇත්ත වශයෙන්ම අපි කවුද කියන එක සැකසෙනවා ඉතින් එහෙම ඒ වටිනාකම අපට සමාජයෙන් දෙන वटिना कम अपे अतुलेम अनन्यतावय गोडनगन तेनी सातमाई पोलिस पोलिसिये वेड करनायत सूट एकक देन्ने अनन्यतावय तहवुरु करन्न ने नर्स्ट सूट एकक देन्ने ने आगम अदहन अयट ए दहमे गमन करनायत अंदुमक देन्ने अयि अयि अंदुमेन तमाई अनन्यतावय तहवुरु ඉතින් අපි මේ මේ ලෝකෙන් ලැබෙන අනන්‍යතාවය ගැන මෙනෙහි කරාම අපි දැක්කේ ඒව වෙනස් වෙනවා නේ අද පිළිගැනීම වැඩි හෙට බිම වැටෙනවා එතකොට මොකද වෙන්නේ ජීවිතේ අපි ඇතුලේ තියෙන නිදහස සතුට නැති වෙලා එතකොට තමයි අපි බහුවේ ප්‍රශ්නයක් එහෙනම් නොවෙනස් වෙන ස්ථීර අනන්‍යතාවයක් අපේ ජීවිතේට තියනවාද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට අපි දැක්කා ගිය සතිවල අපි කාදීහද බැලුවේ සම්විධානන්දියා. සම්විධානන්දියා බලපුවම අපි දෙයක් දැක්කා උන්වහන්සේ මේ ලෝකේ මාංශගත වුණාට, මිනිස්සෙක් වුණාට උන්වහන්සේ දාවිද්ගේ වංශේ, ජොසේගේ පවුලට ඇතුල් වුණාට උන්වහන්සේට තමන් ගැන වැඩිපුර අවබෝධයක් තිබුණා. මොකද මේ තිබුණු අවබෝධය ඒක තමයි උන්වහන්සේ ජොර්දාන් ගඟේ ගැඹුරු කරගත්තේ මොකද අවබෝධය මේ මාගේ පුත්‍රයා කියලා ශුද්ධාත්මයන්න් තුලින් පියාණන් වහන්සේ හදවතට කියලා දුන්නා. ඉතින් මට හැඟෙනවා මේ පියාණන් වහන්සේ ජේසුස්ට දුන්නු අනාවරණය වැදගත් කොච්චර වැදගත්ද කිව්වොත් සුවිශේෂ හතරම උතනින් තමයි පටන් ගන්න. ඉතින් මතේ සුවිශේෂය එතකොට ලූක් සුවිශේෂය දේසුගේ කුඩා කාලය ගැන විස්තර තිබුණාට බයිබලයේ විශේෂඥයෝ කියනවා ඇත්ත වශයෙන්ම සුවිශේෂ හතරම මුල මුල් පිටපත්වල තියෙන්නේ නැත්තේ ජොර්දාන් ගඟේ තනින් තමයි පටන් ගන්න. ස්නාමක ජුවම්තුමාගෙන් තමයි පටන් ගන්න. ඇයි එතනදී තමයි මේ අනාවරණය ආවේ. මොකද්ද ඔබ මාගේ ආදර පුත්‍රයා. දැන් වැඩිදීනි සමාජයේ මේක අයින් කරන්න බැලුවා. කිව්වා මේ සාමාන්‍ය විදිහට ඉන්න. සමාජයේ පිළිගත්තේ නැති වුණාට කවුද ඒක පිළිගත්තේ? යක්ෂයෝ පිළිගත්තා. ඊළඟට අපි දැක්කා අපි මෙනෙහි කරනකොට අපි දැක්කා මේ දේව පුත්‍ර භාවයයි දේව රාජ්‍යයයි එකතු වෙලායි තියෙන්නේ. ජේසු කිව්වා දේව රාජ්‍ය ඔබ ඔබට නැමති ඉපදුනොත් දැනගන්න දැක ගන්න බෑ. ඊළඟට කිව්වා ඔබට ඇතුල් වෙන්න බෑ. මොකද්ද මේ දේව රාජ්‍ය කියන්නේ? මේ තාත්තගේ ආදරේ තුල තාත්තගේ වටිනාකම තුල ඇතුලෙන් ගත කරන ජීවිතය. එතකොට මම කරන රැකියාව කුමක් වුණත් වටිනාකම කුමක් වුණත් ඇත්ත වශයෙන්ම මේ ඇතුලේ තියෙන වටිනාකම තමයි මාව ස්ථීර කරන්නේ. වැඩි තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳලා හැදෙන යුගයේදී එවැනි දෙයක් අපතුල තියෙනවයි කියලා අපි දන්නේවත් අපි ජේසුගෙනුත් ඉල්ලුවේ සමාජයේ තව ටිකක් ලොක්කෙක් කරන්න නැද්ද? අපි දෙයියන්ගෙනුත් ඉල්ලුවේ අපිව අනිත් මිනිස්සු ඉදිරියේ ලොක්කෙක් කරන්න. ඇත්ත වශයෙන්ම මේ
ඇතුලෙන් තියෙන වටිනාකම ගැන තේරුමක් තිබුණේ නැහැ. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. පැහැදිලිද මං කියන දේ? ඒ නිසා අපි දැක්කා මේ අනන්‍යතාවයට තමයි අපට සුදාත්ම ස්නාපණයෙන් කැඳවන්නේ. අපිට එතනත් පොඩි අප්සෙට් එකක් තිබිලා තියෙනවා. සුදාත්ම ස්නාපණි අධ්‍යක්ීම තුලින් අපි දීමනා ගැන බැලුවා, අන්‍ය භාෂාව ගැන බැලුවා, දිවස් වාක්‍ය ගැන බැලුවා, සුව කිවීමේ දීමනාව ගැන බැලුවා. හැබැයි ඒව බලාගෙන යද්දී ඒව වලින් පිළිගැනීමක් ආදරයක් ලැබෙනකොට අපේ අනන්‍යතාවය තහවුරු වෙලා නැති නිසා අපිට මොකද වුනේ? සමාජයේට ආයායා වුණා. ඉනිසා තමයි ගොඩක් අය තාවකාලිකව දේව සේවයට යොමු වෙනවා, පරීක්ෂාව වැඩි වෙනවා, ටක් ගහලා ඒකට පණිනවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා තේරුණා. ඇයි මේ අනන්‍යතාවය ඇතුළෙන් තහවුරු වෙලා නැති නිසා? ඒක තමයි මම කිව්වේ. මේක තමයි වටිනා මැණික. ජේසු කිව්වනේ දේව රාජ්‍ය හරියට වටිනා මණිකක් වගේ. කොහොමද ඒක පොළවේ හාරලා වල්ලා තියෙනවා? ඒක ලබා ගන්න තියෙන ඔක්කොම විකුණන්න ඕන. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ඉතින් මම අදාගෙන හිටපු කතාවක් තියෙනවා. ඒ කතාවේ මේක තේරුම් කරනවා. මේ ඇතුළාන්ත අනන්‍යතාවයයි බාහිර අනන්‍යතාවයයි. ඉතින් ඒකේ තරුණ කෙනෙක් එහාට අධ්‍යාපනය හොඳට තියෙනවා, දක්ෂයි. එයා ඇවිල්ලා මේ ගමන යන ප්‍රඥාව තියෙන අත්දැකීමක් තියෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා අනාගතේ කොයි වගේ එකක්ද කියලා. කියන්නේ මං කොහාටද යන්න ඕන, මගේ කැරියර් එක, එහෙම නැත්නම් මගේ වෘත්තියෙන් මං කොහොමද ගොඩනැගෙන්න ඕන. එතකොට සාකච්ඡා කරනකොට තව සතියකින් එන්න කියනවා. ඇවිල්ලා කියනවා, ඔයාට මං හොයාගත්තා, ඔයාට නියම සුදුසු වැඩක් තියෙනවා. එතකොට මෙහවල මොකක්ද? ගුරුවරයෙක්ගේ වෘත්තිය තියෙනවා. ඉතින් මම කැමති නැහැලු. මොකද? එයා කිව්වලු, ගුරුවරයෙක් වෙලා කී දෙනෙකුටද මාගේ නම යන්නේ? ගුරුවරයෙක් උණයි කියලා කී දෙනෙක් සමාජයේ මාව දැනගනීද? මට ඒ වැඩෙන් වැඩක් නැහැ. ඕකෙන් තියෙන ප්‍රයෝජනෙ මොකද්ද? එයා කිව්වලු, ඔබේ වටිනාකම ශිෂ්‍යෝ දැනගනී. ඊළඟට ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දැනගනී. ඊළඟට එච්චරද? නැහැ, ඊටත් වඩා දෙවියන් වහන්සේ දැනගනී. හැබැයි ඒක යාට වටින්නේ නැහැ. ඇයි ඒ? එයාට හිතෙනවා මිනිස්සු අධිරියේ ප්‍රසිද්ධත්වයක් ලබා ගත්තේ නැත්නම් දෙවියන් වහන්සේගෙන් වටිනාකමක් අරගෙන මොකටද? තීරණාද කියන්නේ. ඊළඟට ආපහු කියනවා ලස්සනට. එයා කියනවා, හමුදා දෙකක් තියෙනවා. හමුදා දෙකක්. එකක් යක්ෂයාගේ හමුදාවල. අනිත් එක දෙවියන් වහන්සේගේ හමුදාවල. දැන් යුද්ධේ තියෙනවානේ. යක්ෂයා කියනවලු, ඔබ මගේ හමුදාවට ආවොත් ජෙනරාල් තනතුරක් ඔබට දෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ හමුදාව කියනවලු, හැබැයි ඔබ මේ මගේ හමුදාවට ආවොත් අර ලැට්‍රින් එක සමයි හොදන්න වෙන්නේ. ඒ වැදේ තමයි තියෙන්නේ. ඒ අහනවා, මොන හමුදාවද තෝරගන්න? යන මොන හමුදාවද? අර ලැටරින් එක හොදන එකද, ජෙනරාල් වෙන එකද? ඒගොල්ලෝ කියනවා, එයා කියනවා, සමාජය අනුව හිතන අය ඔක්කොම ජෙනරාල්ලා වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ගමන් කරන අය දෙවියන් වහන්සේ නියම කරපු දෙයට යනවලු. ඇයි ඒ? තමන්ගේ ජීවිතේ තමා ගැන නෙවෙයි. එහෙනම් දෙවියන් වහන්සේ ගැන. ඒක කරනකොට අපේ ජීවිතේ උප්පරිම පිරීම අපිටත් එනවා, අනිත් අයවත් පිරෙනවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා. ඔක අහනකොට තමයි මට හිතුනේ, අපි කොච්චර ජෙනරාල්ලා වෙන්න රණ්ඩු වෙනවද නැද්ද? ජෙනරාල් වුණේ නැත්තම් මොකටද? එතකොට ඔබට පෙනෙයි මේ අපේ ඇතුලේ තියෙන ආගම තුල වුණත් මේකට අපි ඉර වෙලා ඉන්න විදිය.
නැද්ද අපි ආගමේ වැඩ වුණත් කරද්දී අපිට පිළිගැනීමක් ආදරයක් නැද්ද හම්බුනේ නැත්තම් කොච්චර හිත රිදෙනවද ඇයි ජෙනරල් වුණේ නැහැ ඉතින් මෙතන පෙන්නනවා දේව පුත්‍ර භාවය ඇතුළේ අනාවරණය වුණාම සුදාත්මයන්න්ගෙන් මොන වැඩි කළත් එකයි ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා බයි වැටිනා වැදගත්ම ප්‍රශ්නේ තමයි ඔය කරන වැඩේ දෙවියන් වහන්සේ ඉල්ලන වැඩේද දෙවියන් වහන්සේගේ හදවතේ අපි ගැන නියම කරලා තියෙන වැඩේද එහෙමනම් උන්වහන්සේ කියනවා ඒක තුලින් ඔබවත් ආශිර්වාද වෙනවා ලෝකයක් පෙරලෙනවා ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසයකට මගේ අත්දැකීමෙන් මම කියන්න පුළුවන් අවශ්‍ය සියල්ලත් උන්වහන්සේ සපය කිසිම දෙයක් ගැන හිත හිත ඉන්න ඕනේ ඇයි අර හරි තැනට වැටුණා ඉතින් මේ පුත්‍ර භාවයේ දේව රාජ්‍යයට සම්බන්ධයි දේව රාජ්‍ය සුදාම්යානන්ගේ ස්නාපණයට සම්බන්ධයි මේ තුනම ඇතුලේ බිහි වෙන අත්දැකීමක් ඉතින් මම අද ඔබත් එක්ක කල්පනා කරලා කතා කරන්න මේ ඇතුලේ බිහි වෙන අත්දැකීම අපි කොහොමද ගොඩ නගා ගන්නේ ඉතින් ගිය සතියේ මම කතා කළේ බය ගැන නේ එතකොට ඒක ඒ කොටස අපි ගිහිල්ලා ඒක බලලා එතනින් ඉස්සරහට යමු මොකද්ද රෝම 8:15 සුදාත්මයන්න් දේව රාජ්‍ය අපවිත ගේන සුදාත්මයන්ෝ මේ පුත්‍ර භාවය අපවිත ගේන සුදාත්මයන්ෝ අපතුල මොනවද කරන්න බලන්න මේ කොටස රෝම 8:15 මන්ද ඔබ ලබා ඇත්තේ නැවතත් බියගෙන දෙන වහල් සේවයේ තත්වයට නොව අබ්බා පියාණෙනි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්වයකි එතකොට මේ වාක්‍ය කොටස් දෙකකට බෙදෙනවා ලස්සනට එකක් කියනවා අපිව මොකෙන්ද බේරගෙන තියෙන්නේ දෙවනි කොටස කියනවා අපට මොනවද ලැබිලා තියෙන්නේ ඉතින් අපි බලමු පළවෙනි කොටස මොකද්ද අපිව මොකෙන්ද බේරගෙන තියෙන්නේ බයෙන් තින් අපිට තියෙන ලොකුම දේ තමයි බය නැද්ද අන්තිමට මේකටත් බයයි අරකටත් බයයි අනිත්කටත් බයයි අන්තිමට බයටත් බයයි හේතුව ඇයි බය එච්චට අපිව රජ කරනවා ඉතින් මං ගිය සුමාන කිව්වා ඒ බය ගැන අන්තිමට බයවල ඔක්කොම කොතනින්ද එන්නේ හෙට මොනවා වෙයිද කියලා දන්නේ නැති එකේ බය ඇයි මොනවා වෙයිද දන්නේ නැහැ මෙතනින් එළියට යනකොට වාහනයක හැප්පුණොත් නැද්ද දැන් ඊයේ න්ියුස් එකට පෙන්නුවේ උලඟට වැස්සට කොහෙදෝ තනක නිදාගෙන හිටපු පවුලක් හිටපු ගෙවක් උඩට ගහක් කඩාගෙන වැටුණා අවුරුදු 29 ගැහණු ළමෙක් නිින්දෙන්න මැරුණා බලාගෙන යද්දි නිදා ගන්න බයයි එහෙම ගණන් හදලා බැලුවත් නිදා ගන්න බයයි නැගිටලා ඉන්න බයයි එහෙම ඇයි මොනවා වෙයිද දන්නේ නැහැ මේක තමයි හේතුඵල වාදී තියෙන භයානකම දේ ඇයි මුහුදක් වගේ හේතුඵල වාදය එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා ඊළඟට මොනවා වෙයිද දන්නේ ඉතින් අත වශයෙන්ම පොඩි පොඩි කාලේ ඉඳලා ඔය ඔය රගර් මැච් බලලා මගේ ආසාවක් තියෙනවා නික විවිකේ තියෙන වෙලාවට ඔය ඔය ටීවී එකේ channel එකක් තියෙනවා රගර් මැච් තියෙන. ඒක තමයි මම වැඩියෙන්ම බලන channel එක. එතකොට මෙයි ඒක බලනකොට තියෙනවා ලස්සනට අර අර බෝලේ අරන් මිනිස්සු දුවනවා.
කොහෙන් කොයි වෙලාවේ මොනව වෙයිද දන්නේ නැහැ. ඇයි අරෙන් අල්ලගත්තොත් මොනව වෙයිද මෙහෙන් වුණොත් ඒ ප්‍රතිඵල එහෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ප්‍රතිඵලය මොනව වෙයිද කියලා හොයන්න බෑ. හරියට එක පැත්තකට මුහුද ගලනවා වගේ ගලාගෙන එනවා, කවුරු හරි ඒක නතර කරනවා, අනිත් පැත්තට ගලාගෙන යනවා, ඒක කවුරු හරි නතර කරනවා, මෙහෙන් ඇවිල්ලා මැද හිර වෙනවා. බලාගෙන නැද්ද විනාඩි 80ක් 90ක් මෙහාට මෙහාට යනවා රැල්ල වගේ. ඉතින් පළවෙනි සැරේ රගන් මැච් එකක් බලපු කෙනෙක්ගෙන් අහවල කොහොමද ඔය ක්‍රීඩා යාකුල අපරාදේ මේ මිනිස්සු 30ක් මේ බෝලේකට රණ්ඩු වෙන්නේ. ඒ 15ට එක බෝලයක් දීලා අනිත් අයට අනිත් අව බෝලයක් දුන්නා නම් කිසිම කරදරයක් මෙච්චර වෙලා මේගොල්ලෝ මේකට රණ්ඩු වෙන්නේ මොකටද කියලා. එතකොට ඔබට පෙනේ ෆුට්බෝල් මැච් එකෙත් එහෙමයි නේ. අර බෝලේ හරියට යනවා ගන්නේ මූද වගේ ගලනවා, මොනව වෙයිද දන්නේ. හරියගේ අතර ගියා, මෙයාගේ කකුලට ගැව්වා, අතේට මේ ජීවිතෙත් ওই වගේ තමයි. මෙයා හම්බ වුණා, අතනින් මෙන්නා බස් එකේ නැවතුණා, ඊට වුණා නැන්ද ඇක්සිඩන්ට් එකක් වුණා, පාරේ ගමන් කළා, මොනව වෙයිද ජීවිතේ දන්නේ. ඒක හරියට තේරුම් ගත්ත අයට හිසේ රදයක් හැදෙනවා. හේතුඵලවාදී ඵල විපාක වලින් ඊළඟට මොනව වෙයිද දන්නේ නැහැ. ඔය අස්තීර පරිසරයට තමයි දෙවියන් වහන්සේ ඇතුල් වෙන්නේ. ඒ නිසා තමයි මං ගිය සතියේ කිව්වේ ඔබට දෙවියන් වහන්සේ ජේසු අපට උගන්වනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි. මේකට ඉහලින් කෙනෙක් ඉන්නවා. කවුද මේකට ඉහලින් ඉන්නේ? දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිකන් චෙස් ගහනවා, ඔය චෙස් ක්‍රීඩාව තියෙන්නේ එක එක ඉත්ත එහාට මෙහාට කරනවා නෙවෙයි. එහෙනම් මොනවද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ එතන ඉඳගෙන තාත්තා කෙනෙක් හැටියට අපේ ජීවිතය මෙහෙවනවා. ප්‍රසංසා විවා ප්‍රසංසා එක පුදුම සුරකි බවක්. කාලයට ඉහලින් සිද්ධිවලට ඉහලින් උන්වහන්සේ තාත්තා කෙනෙක් හැටියට ඉඳිමින් අපේ ජීවිතේ මෙහෙවනවා. ඒ නිසා හේතුඵලවාදයේ ගංගාවක් වගේ ගලනවා, සිද්ධි ඇති වෙනවා, පුද්ගලයෝ හමු වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, මේවා ගලන අතර තාත්තා එක්ක කවුරු හරි සම්බන්ධ වෙච්ච හැටිය උන්වහන්සේ කියනවා සියල්ලම යහපතට පෙරළන සේක. ප්‍රසංසා විවා මට තේරෙන හැටියට මේක තමයි සුභාරංචිය. මේක තමයි මහා සුභාරංචිය. මොකද්ද? මම තාත්තා එක්ක සම්බන්ධ වුණා විතරයි අනන්ත සදාකාලික තාත්තා තාවකාලික ලෝකයේ තුල මාව රැගෙන යනවා. රෝමාටි 28. මේක ලස්සන්ට කියන. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට ඕන දේ කරන අයට නෙමෙයි, දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට. එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. බලන්න ලස්සනට කියනවා, කාටද උන්වහන්සේ කැඳවලා ඒ කැඳවීම පිළි අරගෙන උන්වහන්සේට ආදරය කරන අයට, ඒ කියන්නේ උන්වහන්සේට ඉඩ දෙන අයට. මං කිව්වේ අර හමුදාව. මොන හමුදාවද? යක්ෂයාගේ හමුදාවේ ජෙනරාල් වෙන්නේ නැතුව අර අනිත් හමුදාවේ කුඩා වැඩේ බාර ගන්න කෙනාට. කාගේ හමුදාවේද? දෙවියන් වහන්සේගේ. උන්වහන්සේ කියනවා ඒ වැඩේට ඇතුල් වෙනවද ඔබ සියල්ලෙහිදීම මම ඔබට මොකද කරන්නේ? යහපතට හරවනවා. ප්‍රසංසා විවා. එතකොට බය නැහැ.
සතුරාගෙ පාරට වුණත් බය නැහැ. ඇයි ඒ? සතුරාගෙ පාරත් අරගෙන යහපතට ආරෝ. පරිසරයේ තියෙන ගැටලුවත් අරගෙන ඒ පරිසරයේ ගැටලුව මගේ යහපතට හරවනවා. ඇයි ඒ? මේ සියල්ලට ඉහළින් දෙවි කෙනෙක් ඉන්නවා. අනිත් දෙවිවරු ඔක්කොම මේක ඇතුලේ අහුවෙලා. නැද්ද? අර දේ දෙන දෙවියෝ, මේ දේ දෙන දෙවියෝ, අනිත් දේ දෙවියන් දෙවියෝ මේව ඇතුලේ අහුවෙලා මෙන්න දෙවියන් වහන්සේ. ඒකයි ජේසු කිව්වේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි. කෙලින්ම කිව්වා. ඔබගේ නාමය සුවිසුද්ධ වේවා. ඒක සමහර පරිවර්තනය කරනවා මෙහෙම. ඔබ වහන්සේ වෙනස් නොවී ඉන්න. ඔබ වහන්සේ හිම්මය. ඔබ වහන්සේ කාලයට ඉහළින් ඉන්නේ. ඔබ වහන්සේ මේ සිද්ධි වලට ඉහළින් ඉන්නේ. ඔබ වහන්සේ හැම ඉන්න වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලවෙයිද සිදු වේවා. එතකොට දෙවියන් වහන්සේ මේ ඉතිහාසයේ සිදු වෙන දේවල් වලට ඇතුල් වෙනවා. එතකොට තමයි සූරකි බව. එතකොට තමයි නිදහස. දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ කාගේ හමුදාවේද ඉන්නේ? අරගේ ජෙනරාල් වෙන්න දැඟලුවොත් ඒ හේතුඵලවාදයෙන් හොදගෙන යනවා. දෙවියන් වහන්සේ කැමැත්තට එකඟ වුණොත් සියල්ලම යහපතට හරවනවා. තීරණේ කාගේ අතේද? උන්වහන්සේගේ අතේ නෙමෙයි. කාගේ අතේද? අපේ අතේ. ඉතින් මං ගිය සතියේ පෙන්නුවා උන්වහන්සේ ක්‍රියා කරන විදි තුන. ජේසුගේ ජීවිතෙන් මේකට බලන්න පුළුවන්. මම අදගේ බයිබලයේ කොටස් තුනකින් තහවුරු කරන ජේසුගේ ජීවිතය අපි අරගෙන බැලුවොත් පළවෙනි වණවෙනි ක්‍රමය මොකද්ද? උන්වහන්සේ කෙලින්ම සම්බන්ධ වෙලා පිළිතුරු දෙනවා. අපිව ගලවනවා. මං ඉදන් අපි ඔක්කොට මේ වැනි අත්දැකීම් තියෙනවා. මොනවාද? අපි ඉල්ලනවා, අපි ප්‍රශ්නෙකට මැදි වෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ? කෙලින්ම සම්බන්ධ වෙලා අපිව බේරගන්න. ඒක තමයි හැමෝම හොයන්නේ. අනේ දෙවියනි, මාව දැන් මේ මගේ මේ ප්‍රශ්نين ගලවා ගන්න. එතන ලස්සන තියෙනවා ජුවම් 8:20. උන්වහන්සේ මේ වචන වදාලේ දේව මාලිගාවේ උගන්වන අතර පඳුරු ගබඩාවේදීය. මතක තියාගන්න ඕනේ ජේසු පූජකේ නෙමෙයි. ඒ නිසා දේවමාලිගාවේ පූජකයන්ගේ තනකට යන්න ජේසුට පුළුවන් කමක් නැහැ. ජේසු වඩු වැඩ කළේ දේවමාලිගාවට ආවේ සාමාන්‍ය කෙනෙක් හැටියට වන්දනා කරන්න. හැබැයි ආපුවම මොකද කළේ? එතන මිනිස්සුන්ව කතා කරන්න පටන් ගත්තා. කොහෙදද කතා කළේ? පඳුරු ගබඩාවේදී. දැක්කද? එහෙත් කිසිවෙක් උන්වහන්සේ අල්ලා ගත්තේ නැත. දැන් ඕඩර් එක දීලා තිබුණේ උන්වහන්සේ අල්ලා ගන්න කියලා. කිසිවෙක් අල්ලා ගත්තේ නැහැ. ඇයි ඒ? මන්ද උන්වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි. ඔන්න දෙවන වංශයේ මොහොත එනකන් කාටවත් මොනවත් කරන්න බෑ. මේක මං හිතන්නේ හැමදාම උදේට ඇතුළට දාගන්න ඕන. දෙවියන් වංශයේ තියෙනවා වෙලාව කියන එකක්. මොහොත අපි කියන කේන්ද්‍රයේ වෙලාව නෙවෙයි. එතකොට ඉතින් සමහර කියනවා ජේසු එනකොටත් තරුවක් ඉපදුන තිබුණානේ. ඒ නිසා කේන් ශාස්ත්‍රය, තරු ශාස්ත්‍රය තමයි හරි. ජේසුත් ඒකානුව තමයි ආවේ. එහෙම බැලුවොත් තරු පෙනේ. එතකොට තාරකා මැව්ව දෙවියෝ ඉන්නේ ඊට ඉහළින්. තාරකා මැව්ව දෙවියෝ. ඒ දෙවියන් එක සම්බන්ධකමක් නැත්තම් තාරකාවලින් මෙහෙමයි. මෙහෙ වෙයි. හැබැයි දෙවියන් නියම කරපු වෙලාවල් තියෙනවා. ඒ වෙලාව එනකන් අපිට කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. ප්‍රසංසා විවා ප්‍රසංසා ඉනිසා. ඒක හැබැයි වෙන්නේ
අර ජෙනරාල්ලට නෙමෙයි ජෙනරාල්ලට මොනවා වෙයිද දන්නේ නැහැ රගර් මැච් එකේ වගේ තමයි ෆුට්බෝල් මැච් එකේ වතාව කොයි වෙලාවෙ කොහෙන් වදීද දන්නේ නැහැ ඇයි ඒ හේතුඵල වාදයට අහු වෙලා ඉන්නේ ජෙනරාල් මෙතන පොඩි වැඩක් කළාට වෙනස් ඇයි මෙතන කාලෙන් එහා සියල්ල පාලනය කරන දෙවියන්ගේ නියමය විතරයි සිදුවේ प्रश्न तुली सिद्धि तुलिन प्रश्न तुलिन अरगेन लस्सन मंग थाम मत हम बेलाने जेसु हम्बुनाट पास प्रश्न इवर वेच्चके मत जेसु हम्बुना देंगे मत किसीम प्रश्न ने ओक्को महारी एक नाम मंग वडागेन गेनी हन्ने गेदर मे उत्त मंद बोहो पुत्रयन तेजसत गेने अनकल ओंगे विमुक्तिदायकयानन वहन्से दुःखविंदीमेन परिपूर्ण किरीमट सियल्लमवा आरक्षा करन दिव्यन वहन्सेट युतुव तिबिनि मे वाक्य मे दाला मिश्र करला तियेन्ने वेदि ए निसा මේක අපරාධී ලස්සන වාක්‍ය මිශ්‍ර වෙලා පළවෙනියෙන් ගන්න ඕනේ යටම ගැහල මොකක්ද මේ කවුද මේකේ ඉන්නේ සියල්ල මම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ ලියා ගන්නයිට පුළුවන් ලියා ගන්න මොකක්ද පළවෙනි එක සියල්ල මම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ මො කවුද මේ මං කිව්වේ කවුද ඒ දෙවියන් වහන්සේ ඉතිහාසයට ඉහළින් ඉන්න පරිපූර්ණ කිරීමට ලියා ගන්නයිද පුළුවන් ලියා ගන්න කොහමද මොකද කලේ කාවද මේ දුක් විඳීමෙන් පරිපූර්ණ කලේ කාවද ජේසුව ඒ කියන්නේ දුක් විඳීම තුලින් ප්‍රශ්න තුලින් ගමන් කිරීම තුලින් අරගල වලට මූණ දීම තුලින් ජේසු පරිපූර්ණ වුණා වසන්සා විවා වසන්සා විවා වසන්සා නිකං හිතලා බලන්න අපිට පහර වදිනකොට අපි දුක් විඳිනකොට අපි ප්‍රතික්ෂේප වෙනකොට අපි ජීවිතේට හිතන්නේ ඕවා තුලින් උන්වහන්සේ අපිව ලස්සනට ගොඩ නගනවා කියනවා අපිට ඒ වෙලාවට හිතෙන්නේ කෝ දෙවියෝ දෙවියන් වහන්සේ මොනවද මේ කරන්නේ ඊළඟට අපි කියනවා දෙවි කෙනෙක් නැහැ ඇයි නැත්තේ නැත්තම් අපි මේ ප්‍රශ්න ඇතුලෙන් යනවද ప్రేమంతేని
ප්‍රශංසා වේවා ප්‍රේමන්තේනි මම මේ කාද මෙනෙහි කරනකොට කතා කරනකොට මට SMS එකක් ආවා අපි අපිත් එක්ක සම්බන්ධ ඇමරිකාවේ කෙනෙක් ඉන්නවා එයා යාගේ මහත්මයයි අත වශයෙන්ම මෙහෙටත් ඇවිල්ලා අපේ දූත කාර්යයට සම්බන්ධ වෙලා ඇමරිකාවට අපි යනකොට එතන අපිත් එක්ක ඇවිල්ලා සම්බන්ධ වෙලා ඉංගලන්තයට යනකොටත් එන පුදුමාකාර විදිහට දෙවියන් වහන්සේට ආදරය කරන ගමන යන යුවලක් ඉතින් එයා මට එවලා තිබුණාද ටෙක්ස්ට් එකක් අවුරුදු දෙකකට ඉස්සර වෙලා එයාගේ මොළේ පිළිකාවක් තියෙනවායි කියලා එයාට දොස්තරලා හොයාගත්තා ඇමරිකාවේ නිසා පුළුවන් හැම දෙයක්ම කළා ඔපරේෂන් කළා හැම දෙයක්ම කළා හැම කෙනෙක්ම යාඥා කළා ඉතින් ඒ යාඥාවෙන් කරලා මැදි වෙලා ඔපරේෂන් කරලා පස්සේ දොස්තරලාට කිව්වා මේ ලෙඩේට තවත් කරන්න බෙහෙතක් නැහැ කිව්වා එතකොට තමයි මට මේ ටෙක්ස්ට් එක අද උදේ ආවේ එයා කියනවා මං වෙනුවෙන් යාඥා කරපු හැමෝටම ස්තුති කියන්න මම මේක එවන්නේ ඊළඟට කියනවා මගේ ඉල්ලීමක් තියෙනවා මොකක්ද මාව දැන් දෙවියන්ගේ අතට අතාරින්න දෙවියන්ගෙන් ඉල්ලන්න එපා මේ දේ කරන්න අර දේ කරන්න මට දෙවියන් වහන්සේ පෙන්නවා උන්නාන්සේගේ අතට මම සම්පූර්ණයෙන්ම නතු වෙන වෙලාව ඇවිල්ලා කියලා. ඒනිසා මං ඔබෙන් ඉල්ලනවා මාව මේ හිර කරලා තියා ගන්නවා වෙනුවට දෙවියන් වහන්සේගේ අතට නතු වෙන්න මාව නිදහස් කරන්න. මට හිතුණා පුදුම තැනක මෙයාව ජීවෙන්නසේ ගිනාවේ. ඇයි එයාට දන්නවා එයා මරණයට මූණ දෙනවා හැබැයි මරණයෙන් පරාද නැහැ. එයා ඒ පීඩාවෙන් පරාද නැහැ. එයා ගැඹුරට ගිහිල්ලා. ජේසුගේ ජෙත්සමනී ආඥාව එයා කියන්නේ. එයා කියන්නේ මගේ කැමැත්ත නොව ඔබගේ ඉංග්‍රීසියෙන් එයා මට ලියනවා I want to tell you let God be God. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ වෙන්න ඉඳ දෙන්න. උන්වහන්සේ කැමති දේ කරන්න ඉඳ දෙන්න. මට හැඟුණා නියම තැන තැවිල්ලා. මං කිව්වා එයාට උත්තරයක් ලියලා කිව්වා දෙවියන් වහන්සේගේ සුවය බැලුවොත් ඔයාව නියම සුවයක් දීලායි තියෙන්නේ මොකද්ද ආත්මීය සුව කළා මේ ලෝකේ ඉන්නකොටම අතුල සම්පූර්ණයෙන්ම නිදහස් කළා ප්‍රසංසා විවා පළවෙනි ක්‍රමය මොකද්ද පළවෙනි ක්‍රමෙන් තමයි අපි ඉල්ලනවා නැත්නම් අපි නිදහස් කරනවා දෙවෙනි ක්‍රමය මොකද්ද ප්‍රශ්න ගැටළු අරහ අරගෙන යනවා හැබැයි නිකන් අරගෙන යනවා නෙමෙයි ඒ ගමනේ ප්‍රතිඵලය තමයි අපි උන්වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙනවා ඇතුලෙන් පූර්ණ වෙනවා දෙවි ජේසුගේ පෞරුෂය ස්වභාවය අප තුළ ගොඩනැගෙනවා ඒකට නෙමෙයි අපි මේ ලෝකෙට ආවේ ප්‍රසංසා වේවා එහෙම නැත්නම් අපිට පුළුවන් සාතන්ගේ හමුදාවේ ජෙනරාල් වෙලා මේ ලෝකෙම හිර වෙලා මැරිලා යන්න. තුන්වෙනි ක්‍රමය මොකද්ද? තුන්වෙනි ක්‍රමය තමයි අපේ ජීවිතයේ සිදුවෙන දේ තුලින් නැන්සේ අනිත්‍යව ආශිර්වාද කරන. ඉතින් තාමත්ම ලස්සනයි. මතක තියාගන්න මේ තුනම අපේ ජීවිතයේ සිදු වෙනවා. පළවෙනි එක මොකද්ද? ගලවනවා. දෙවෙනි එක අපව පූර්ණ කරනවා. තුන්වෙනි එක අපේ මරණය තුලින්. මරණය කියන්නේ මැරෙනවා විතරක් නෙමෙයි අපේ ජීවිතයේ ඇති වෙන මරණ තුලින්, වේදනාව තුලින්, යන ගමන තුලින් අප තුල සිදු කරන දෙයින් අනිත්‍යව ආශිර්වාද කරනවා. මට හැඟෙන්නේ එහෙම තමයි ලෝකේ වෙනස් වෙන්නේ. අද ලෝකේ ආගම ක්‍රිස්තියානියේ වෙනස් කරන්න බලයක් නැත්තම් වචන විතරක් නම් ඒකට හේතුව අපි මේක චින්තනෙන් විතරක් ගමන් කරන නිසා.
චින්තනෙන් අපි ගමන් කරනවා අත්දැකීමෙන් යන්න බැරි කමක් නිසා මට හෙගින්නේ අර පුත්‍ර භාවයේ ස්පර්ශේ නැතිකොට එහෙම්ම එය සිදු වෙනවා බලන්න 2 කොරින්ති 5:14 සියල්ලන් උදෙසා එක්කෙනෙකු මල නිසා එක්කෙනෙක්ගේ මරණය සියල්ලන් උදෙසා සියල්ලෝම මලහයි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි ජේසුගේ ආදරය අපිට කොච්චර බලපානවද කියන්නේ මොකද්ද කියන්නේ උන්වහන්සේගේ මරණය තුලින් අපි ඔක්කොමලව මරණයෙන් බේරා ගත්තා සාතන්ගේ හමුදාවේ ජෙනරාල් ඔක්කොම මරණයෙන් ඉවරයි ජේසුගේ හමුදාවේ පොඩිම වැඩේ කරන කෙනා අනන්ත ජීවිතේට උරුමය ලබනවා පසංසා විවා පසංසා විවා පසංසා විවා දෙවනද මං කියන්නේ එතකොට ඔබට පෙනේ මේ ජේසු අපිව අරගෙන යන ක්‍රම තුන අපිට බය නැහැ උනාස අපිව මෙහෙවනවා බය නැතුව අපිව මෙහෙවනවා හැබැයි මෙහෙමන්නේ කොහොමද ක්‍රම තුනකට එකක් කෙලින්ම වැඩි වෙනවා දෙක ප්‍රශ්නේ හරහා අපිව අරගෙන යන ගමන අපි වැතුලෙන් පූර්ණ කරනවා ඉතින් අද වශයෙන්ම මගේ ජීවිතය අත්දැකීමෙන් මට ඒක ස්ථිරෙන්ම කියන්න පුළුවන් වසර 2000 මම ඉස්සෙල්ලම දේශනා කළා තියෙනවා ජේසුට ජේසුගෙන් යැපෙන එක ගැන හැබැයි ඒක මට චින්තනයක් විතරයි වසර 2000 තිබුණු ඔක්කොම නැති වුණා එතකොට තිබුණු ඔක්කොම නැති වුණාම මම අත්දැක්කා උනාසෙට ඒත් පුළුවන් මා බලන්න අපේ පවුල බලන්න අපි ගැන බලනවා දොරක් අරිනවා මාර්ගයක් හදනවා ජීව මානව මෙහෙවනවායි කියලා මම අත්දැක්කා දැන් මම කියනකොට ජේසු ඔබව බලයි කියලා ඒක වචන විතරක් නෙවෙයි ඒක ඇතුලෙන් යනම සුරකි බවක් අනිත් අයටත් ඇයි මේ ගමන ඇතුලෙන් ඒක කියලා දුන්නා ඉතින් ඕක තේරෙන්නේ නැතිකොට අපි බුද්ධියෙන් විතරක් ආගම ඉගෙනගෙන කාගේ හමුදාවෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. නැන්ද අර තනතුරට රණ්ඩු වෙනවා, හිත රිද්ද ගන්නවා, පොඩ් මිනිස්සු එක්ක ඇති කරගන්න ප්‍රශ්නවලදී වැටෙනවා. ඇයි අපිට ඇතුලෙන් මිශ්‍ර වෙලා, හිර වෙලා. ප්‍රේමන්තේනි, අද මං කල්පනා කළා මේ පුත්‍රභාවී අත්දැකීම අපි දැන් ගොඩ නගා ගන්නේ කොහොමද කියලා. නැත්නම් මේක අදහස් විතරනේ. මම ආද යෝජනා කරනවා ඊළඟ සතියේ යම් කිසි දෙයක් කරන්න ක්‍රියාත්මක වෙමු. ඉතින් මේ යෝජනාවට මම බයිබලයේ කොටස් කීපයක් පස් ඉවර වුණාම දෙනවා. හැබැයි මේ බයිබලයේ කොටස අපි අනිවාර්ය කරගන්න. මොකද්ද? ඒ තමයි ජුවම් 1:12. ජුවම් 1:12. දැන් 1:12 තමයි අපි මේ සතියේ පුත්‍රභාවයේ අත්දැකීමට ඇතුල් වෙන්න උදව් කරගන්නේ. හැබැයි ඒකට පසුබිම තියෙනවා 11. බලන්න 1:11. උන්වහන්සේ සිය දේශයට වැඩම කළසේක. එහෙත් සුවකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්හ. ඒ කියන්නේ යුදා මිනිස්සු
අවුරුදු 500ක් හරි මෙසියස් සෙනකම් බලන් ඉදී. ඒගොල්ලෝ පොරොන්දු ඔක්කොම හොයලා තිබුණා. ඊළඟට මෙසියස් ගැන තිබුණු පොරොන්දු සමහර වෙන 500කට වැඩිය තිබුණා. මේව ඔක්කොම කටපාඩම් කරගෙන හොයමින් හොයමින් එකතු කරගෙන බලාගෙන හිටියේ. හැබැයි ජේසු ආපුවම පිළිගත්තේ නැහැ. ඒ නිසා පළවෙනි දේ ලියා ගන්න ඕන මොකද්ද කරන්න ඕන? ජේසුව පිළිගන්න ඕන. කොහොමද මේ පිළිගන්න ඕන? බෙහෙත් ගන්නවා වගේ. උදේට දවල්ට රැට. අයි මං එහෙම කියන්නේ. ඔය වගේ අභ්‍යාසයක් අපි කළේ නැත්නම් සිතුවිලි විතරයි. බලන්න මෙතන මෙතන කියනවා. ජුවම් එකේ 12. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම් උන්වහන්සේගේ නාමය අදාහගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා වදාළසේක. එතකොට දැන් මෙතන කියනවා උන්වහන්සේව අදාහගත් අයට පුත්‍ර භාවී වරම දුන්නා. දැන් අපි උදේ නැගිට්ටම මම යෝජනා කරන්නේ ජුවම් 1:12 කියවන. මොකද්ද ජුවම් 1:12 කියන්නේ? එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම් උන්වහන්සේගේ නාමය අදාහගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා වදාළ සේක. එතකොට මං කියන උදේ නැගිට්ට හැටිය ජේසුනි මම ඔබ වහන්සේව පිළිගන්නවා. ඒක පළවෙනි දේ. උන්වහන්සේව පිළිගන්න එපා. ඔබ වහන්සේ මරණයෙන් උත්ථාන වුණා. මම ඔබ වහන්සේව පිළිගන්නවා. දෙවනි එක ඔබ වහන්සේ මාව දේව දුවෙක් පුතෙක් කරලා දේව පවුලට ඇතුල් කරගත්ත බව පිලිගන්න. දැන් මේක පිළිගන්නේ උන්වහන්සේ සඳහා නෙමෙයි. කා සඳහාද පිළිගන්නේ? මා සඳහායි. මටයි ප්‍රශ්නේ තියෙන. උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ මේ ගැන. මම කියනවා ස්වාමිනී මම අද උදේ පිළිගන්නවා මේක. මම මේක බාර ගන්නවා උන්වහන්සේගේ. ඊළඟට 3. ඒ ගැන උන්වහන්සේට ස්තුති කියනවා. ඒක තමයි සිමෙන්ති වලට වතුර දාන්නේ එහෙමයි. මේ සිමෙන්ති කුඩු වලට වතුර දැම්මේ නැත්තම් කුඩුම තමයි. වතුර දාන්නේ කොහමද? ප්‍රශංසාවෙන් නමස්කාරයෙන්. එතකොට මම මොකද කරන්නේ? පළවෙනි දේ මම මේ වචනය, මොකද්ද වචනය? මේ ජුවම් 1:12 කියවලා මම උන්වහන්සේට කියනවා ස්වාමිනි මම ඔබ වහන්සේව පිළිගන්න. ඔබ වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා මැරිලා උත්තාන වුණේ පුත්‍ර භාවය මට දෙන්නයි. මම ඒක පිළිගත්තා. පළවෙනි එක. දෙවෙනි එක මොකද මම කරන්නේ? මම ඔබ වහන්සේ ඔබ වහන්සේගේ පවුලේ දේව පවුලේ පිතා පුත්‍ර ස්පීඩ් සාන්තු වහන්සේගේ පවුලට සමාජිකයෙක් හැටියට අරගෙන තියෙන බව මම පිළිගන්නවා. කොහොමද ඒක වෙන්නේ? මට නම් බෑ. ඒව මං අතහැරියා. මම පිළිගන්න ඇයි? මේ වචනෙන් කියන නිසා. 2. 3. ප්‍රශංසා කරනවා. නමස්කාර කරනවා. ස්තුති කියනවා. ඇයි? ඔය සත්‍ය එතකොටයි ශුද්ධාත්මයානු අත්දැකීමක් කරන්නේ. ප්‍රශංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා. ඒ උදේ හරිද? දවල් මතක් වෙච්ච වෙලාවට මොකද කරන්නේ? ආපහුවකට යනවා.
ඒක හැංගීමක් නැති වෙන්න පුළුවන් අත්දැකීමක් නැති වෙන්න පුළුවන් කමක් නැහැ ඒවා ආපහු මොකද කරන්නේ පළවෙනි ඉස්සරේ ජේසුව පිළිගන්නවා මොකද ජේසුව වල වහන්සේ මං වෙනුවෙන් මැරුණා වහන්සේ මුතාන වුණා වහන්සේ දැන් ස්වර්ගයේ ඉඳගෙන ඉඳිමින් වහන්සේ මට දෙන තෑග්ග ජේසුව පිළිගන්නවා දෙක උන්නාන්සේ දිගේ දුන්නු තෑග්ග පිළිගන්නවා උන්නාන්සේ දුන්න තෑග්ගක් මේක මොකද මේ පුත්‍රභාවයේ මම දේව දුවෙක් දේව පුතෙක් ඇයි ඔබ වහන්සේ ඒ වෙනුවෙන් මැරුණා වහන්සේ වෙනුවෙන් උත්තාන වුණා දැන් වහන්සේ මාව මේ පවුලට අද ගන්නවා ස්තුති කියන එකට තුන ස්තුති කියලා එතන පිහිටනවා හරිද දවල්ලේ රැට බේත් ගන්න එපා ඒ දවසට තුන් සැරයක් ගන්න ඕනේ රැට මොකද කරන්නේ ඉස්සල්ලාම හෘද සාක්ෂිය විමසනවා රැට තියෙන හොඳම ස්ලීපින් ටැබ්ලට් එක තමයි හෘද සාක්ෂිය විමසීම කරලා මොකද කරන්නේ පියවරවල් අතර කරන් ඉන්න විදියට ජේසු ළඟට ආවා හදවතේ ඇත්ත ජේසුට දුන්නා ජේසුනි මට මේ දවස වෙලාවේ වැඩේ අප්සෙට් ගියා මම තරහා ගියා මම පරීක්ෂාවකට වැටුණා මෙතනට ආවුණා මට සමා වෙන්න මාම වංශික රුධිරේ නහවන්න මං වංශයට නැවත අයිති වෙනවා ශදාප්මයන්ගෙන් මාව අලුතෙන් ස්නාපණය කරන් කියලා ආපහු මුගේද ජුවම් එකේ 12 ආපහු පිහිටනවා කොහොමද පිහිටන්නේ පළවෙනි එක ජේසුනි ඔබ වහන්සේව මම පිළිගන්නවා වහන්සේ මං වෙනුවෙන් ලෝකෙට ඇවිල්ලා මං වෙනුවෙන් දුක් විඳලා මං වෙනුවෙන් මැරිලා මං වෙනුවෙන් උත්තාන වෙලා දතු අපියනන්ගේ දකුණු පසින් ඉන්න බව මම පිළිගන්නවා දෙක උන්නාන්සේ මට දෙන තෑග්ග මම පිළිගන්නවා මොකද උන්නාන්සේ මට දෙන තෑග්ග මාව උන්නාන්සේගේ පෞලි සමාජිකයෙක් කරනවා දුවෙක් කරනවා පුතෙක් කරනවා මං හොඳ නිසා නෙමෙයි මගේ සුදුසුකමක් තියෙන නිසා නෙමෙයි උන්වහන්සේගේ ආදරේ නිසා මං ඒක පිළිගන්නවා තුන මං උන්වහන්සේට ඒ ගැන ස්තුති කියන්න පටන් ගන්නවා ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා ප්‍රසංස ඒක මගේ කොටස එතකොට උන්නාන්සේ මම මගේ කොටස කරනකොට උන්නාන්සේ පුදුම දෙයක් අපතුල කරන්න පටන් ගන්නවා ගලාති 4:6 ගලාති 4:6 දැන් මේක බලාපොරොත්තු වෙන්න දැන් මම කිව්වේ අපේ අභ්‍යාසෙනේ දැන් මොනවද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන වගේ දෙයක්ද අපිට ජේසුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණෙනි කියා හඬගසන තම පුත් ත්‍රයානන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ ආත්මයට එවා වදාළසේක අපේ හදවතට එවා වදාළ සිත නෙමෙයි සිත කිව්ව හැටිය මනසේ අත්දැකීමක් විතරයි මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා into our hearts into our hearts බලන්න මේක කියනවා දැන් අපි අර අභ්‍යාසය කරනවනේ අභ්‍යාසය කරනකොට මෙන්න පාල්තුමා කියනවා සුදාප්මයානෝ ඔය අභ්‍යාසයේ මැද යමක් කරන්න පටන් ගන්නවා මොකද්ද කරන්නේ තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණෙනි කියා හඬගසන තම පුත්‍රයානන්ගේ ආත්මය පිස්සු හැදෙනවනේ කාගේ ආත්මයද ජේසුගේ ආත්මය පුත්‍රයානන්ගේ ආත්මය මේ මැරිච්ච මිනිසුන්ගේ ආත්ම පස්සේ දුවනවා මොකට දංජනන් එලි බලන්න
අන්තරංගෙරි බලන්න පස්සෙන් දුවනවා නැද්ද දිස්ති පිල්ලියේ වන්න පස්සෙන් දුවනවා මේ කාගේ ආත්මයද දේව පුත්‍රයාගේ ආත්මය උන්නාන්සේ මැරිච්ච ආත්මයක් නෙමෙයි මැරිලා උත්තාන වෙච්ච ආත්මය කියා හඬගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අප හදවතට එවා වදාළ සේක දැන් මම මොකද කරන්නේ මම මේ පොරොන්දුව අයිති කරගන්නවා ස්වාමිනී මම මම ස්තුති කියනවා ප්‍රශංසා කියනවා নমස්කාර කරනවා ඒ කරන අතර මම බලන් ඉන්නවා කොයි වෙලාවෙද මේ අනාවරණය මාතුල ඇති වෙන්නේ ප්‍රශංසා විවා ප්‍රශංසා විවා ප්‍රශංසා විවා ප්‍රමදෙමි මේ අත්දැකීමට ආපු මුල් කාලේ යාඥා ක්‍රම භාවනා ක්‍රම ඒව කිසිම දෙයක් දන්නේ නැහැ ඥානකාන්ති මොනවත් කළා නැහැ හැබැයි සුදාත්ම ස්නාපණිය ලැබලා තිබුණා ඉතින් මම කරන්නේ ඉස්සර මම වැඩ කළා ළංගම හැන්දෑවට මගේ නැදැහැගේ ගෙදර මං හිටියේ එළිය විශාල ඉඩ කොටසක් තියෙනවා කරුවලයි කවුරුත් නැහැ මම කරන්නේ මගේ බයිබලයේ දෙවියන්වහන්සේ මට දෙන එක වචනයක් අරගෙන ඒ වචනේ මගේ හදවතට දාගෙන මම උඩට යවිදිනවා මල්ලා නැහැ. ස්තුති කියනවා ප්‍රශංසා කරනවා নমස්කාර කරනවා. මොකද වෙන්නේ මම දන්නවා එක වෙලාවක එක පාරම ඇතුළ ඇරිලා ඒ වචනේ හරහා මම උනා සද්දකිත්. එතකොට වහල්කම් කැඩෙනවා පාපිෂ්ඨකම් බිඳෙනවා මගේ ඇතුලේ තියෙන අරගලිය සංසිඳ වෙනවා පුදුමාකාර ඇතුලාන්ත වෙනස් වීම සිදු වෙන්න පටන් ගන්නවා දැන් අපි මේ වෙනස් කරන්න හදන්නේ මේක අත්දකින් නෑ මෙතනින් පටන් ගන්න ඕන එතකොට ආපහු කියනවා මොකද්ද කියන්නේ මම කරන්නේ මම ජේසු ආදානවා ඊළඟට මොකද කරන්නේ උන්වහන්සේ දුන්න පොරොන්දු ආදානවා තුන ඒකන ස්තුති කියනවා එහෙම කරනකොට අපිට පොරොන්දුවක් තියෙනවා සුදාත්මයන් වහන්සේ මොකද කරන්නේ දේව ජේසුගේ හදවතේ අද්දකීම මාත් එක්ක බෙදා ගන්නවා එතකොට මම කාගේ හමුදාවේ සමාජිකයෙක්ද කාගේ හමුදාවේ ජේසුගේ ඒ නිසා කරන වැඩේ නෙමෙයි වැදගත් ලැබෙන තනතුර නෙමෙයි වැදගත් සමාජයෙන් මට දෙන පිළිගැනීම නෙමෙයි මේ ඇතුලේ වෙන දේ ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා තේරුණාද මං කියන්නේ දෙහි ඇයි මේ රහස හොයාගත්තා චාර්ල්ස් ඩිෆූගෝ කියන සුද්ධවන්තයා අත වශයෙන්ම විශාල අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් හැබැයි උන්වහන්සේට තිබුණු ආසාව තමයි ජේසුගේ අත්දැකීම ඇතුළෙම ජීවත් වෙන්න ඉනිසා සුද්දෝ දේශයට ඇවිල්ලා දන්නව මොකද කළේ කොන්වන්ට් එක වත්තේ වැඩ කරන කෙනා හැටියට රස්සාව ගත්තා අරගෙන කාටත් නොකියා යබ් වත්තේත් වැඩ කරනවා අධ්‍යක්ීම ඇතුළේ ගමන් කරනවා ඒ ලැබෙන අනාවරණ තමන්ගේ දෑරිය ලිව්වා අද ඒ නහන්සේ ලියපු දේවල් මහා අධ්‍යාත්මික විප්ලවයකට තුඩු දීලා තියෙනවා ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ඔය තනි වුණු ක්‍රිස්තුස් වහන්සේ කියලා පොබුදුවේ උනන් ගෙනියන අටවෙනි කතාව උන්වහන්සේගේ හදවතින් බිහිවෙච්ච චින්තනයක් එතකොට ඒ චින්තනය කොහොමද ආවේ අර දෙවියන්ගේ හමුදාවට සම්බන්ධ ඇයි ඇතුලෙන් බෝසත් වුණා ඇතුලෙන් බෝසත් වෙන කෙනා එළිය දඟලන්නේ නෑ නැත්තම් යක්ෂයා මෙලාම ලෑස්ති ජෙනරාල් කරන්නේ ඇයි ඌ දන්නවා ජෙනරාල් කරගත්තොත් වැඩි හරි තේරුණාද මං කියන්නේ ඉතින් අවසාන වශයෙන් හතරේ හත බලන්න අර මුළු එකටම සම්බන්ධයි මේක මෙසේ ඔබ තව දුරටත් දාසෙක් නොව පුත්‍රයෙකි යක්ෂයාගේ හමුදාවේ ජෙනරාල් වුණාට දාසෙක් මෙතන දාසෙක් කියන වචනේ දුර්වලයි
English singer, so you are no longer a slave. Vahalik nova. Oba mese tavaduratat. Vahalik nova putreki. Putrek nam. Kyan? Deva varamin urumakareki. Pasansa viva. Pasansa viva. Pasansa ikani. Jesu gema tanata. Pisuha deno. Ne deva tatake hadavate. Jesu gema tanata urumakareki. Mega hita ganambe. Habai yanamarge hamuda avanuai. Mangapa terunkerna, Mukan terunkerani, me satia abbiasakarana satiak. Common abbiasakarani, Roma, meme, juam eke, dolaha. Palavini Mukadakarani, Jesu of Biligano, Devonir Kava the Biligani, Kava the Biligan. Jesu Apadadunu, Ananya Tavi Biligano, Padrina Tangaliaga Nadi, the Palavini Kava the Biligani. Jesu piligan. Ubahanse jiwa mana ini mangwinu yang meruna utpaduna ini tanuna piligan. No, dewanu orang piligan ni. Ubahanse mangwinu yang kerapude. Muka dekali, maaf. Ubahanse Paulus taragena putre kala. Tuna, egana istuti kiano. Eka kerana hatar api balaburut tuena. Muka de galati hatare khaya. Sudat meano Jesu ge hadavatama matana warni keran. Hatare hata, mukad hatare hata, mawa wahal kaming kadala, nahansige urumeta baddhagana, mama posat. Itu orang abis pisu kaya, pisu kaya anna boleh, nantam wedi hari anna. Ayeh, pisu kaya anna boleh, itu orang kiai, me manusia anna mukutna, rajik wagi hitana ha, upset tegak. Oh, loke evagi hitue nantam, tam. Arah hamudahwe ini, samaru hamudah dekem inda balen. Kalau dahari, toraganne siduwe nawa. Pasansaviva. Pahedri deman kibude, adapi namaskari itulah asa keramu. Pianini, Jesuni, Shudatmeanini, oya tenat apiva aragena. Mesumani mukadde itu kepada abbiasa ye, abi negi cila, abi namaskari sudan. Api istutien aramb karanai yang. Enisa Jesu, api unuin melo kita abilla, apat putra bahwe denna api venuin merila, dukwidala merila, api venuin utana bela, api venuin Shadhat menan wan seva api atarat ewa nisa api ade namaskarya pasansavin aram karam. Hallelujah. Pasansaviva namaskarviva mahimayaviva gauravyaviva. Hallelujah. 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 Namaskarviva stuti swamini pasansaviva gauravyaviva. Hallelujah. 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 Pasansaviva namaskarviva. Hallelujah. 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 Pasansa viva. Namaskar viva. Mahimaya viva. Gauravaya viva. Hallelujah. 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 Pasansa viva. Gauravaya viva. Hallelujah. Namaskar viva. Hallelujah. 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 Thank you, Lord. Hallelujah. Pasansa viva. Oh, Swamini, once again, adarai. Hallelujah, hallelujah, pasansa viva, hallelujah, hallelujah, pasansa viva, hallelujah, 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 suti swamini, hallelujah, 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 hallelujah,
දේව අනාවරණ අපට ඇත්තක් වෙන්නට ශ්‍රද්ධාත්මයන් වහන්සේට තමයි එය අප තුළ ඇති කරන්න පුළුවන්. ඔව් තව එකම එකවරක් මට ඔබේ මුහුණ දැක ගන්නට ඇත්නම් එය සෑහි. මට පිපාසයි මගේ දෙවිඳුනි දැක ගන්නට මුහුණ ඔබේ. ප්‍රේමන්තේනි ජේසුගේ මුහුණ දකින්නේ කොහොමද? පින්තූරයකින්, දර්ශනයකින්. දර්ශනවලින් දකිනවා ඇති, පින්තූරු වලින් උන්නාන්සේව භවනා කරන්න පුළුවන් ඇති. ඒත් බයිබලයේ උන්නාන්සේට දෙන නම තමයි ලෝගොස්, වචනයානෝ. උන්නාන්සේගේ වචනය අපි මෙනෙහි කරනකොට, නමස්කාර කරනකොට බයිබලයේ අපිට කියනවා පිසිවරුන්ගේ ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ කියනවා ශුද්ධාත්මයානන් කඩුවක් හැටියට වචනය අරගෙන අපේ හදවත පසාර කරලා අපේ ඇතුළ පෙන්නනවා දෙවියන් වහන්සේගේ සැඟවිච්ච රහස් අපට අනාවරණය කරනවා. එතකොට දේව වචනය තමයි සමිදානන්ව අපට ජීවමාන කරන්නේ. ඒ නිසා අපි කියනවා තව එකම එකවරක් මේ වචනය තුලින් අපි අදහා ගන්න වචනය තුලින් ඔබන්ස අපට ප්‍රත්‍යක්ෂ වෙන්න. උන්වහන්සේ කිව්වා මා උන්වහන්සේව අදහා ගන්න අයට දේව දරුවන් වෙන්නට වරම බලය දුත්සේක. ඒත් එකම උන්නාන්සේ කිව්වා උන්නාන්සේව පිළිගත් උන්නාන්සේ උන්නාන්සේගේම සෙනඟ අතරට ආවා. ඒත් ඒ අය කවුරුත් උන්නාන්සේව පිළිගත්තේ නැහැ. ඒත් පිළිගත් අයට දේව දරුවන් වෙන්නට වරය දුන්නා. ඊළඟට 1:13 කියනවා ඒක මනුෂ්‍ය උත්සාහයකින්වත් සෝබා දහමෙන්වත් සිදුවෙච්ච දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේ සිදු කළ දෙයක්. ඒ නිසා අපි මොන පරම්පරාවෙන්ද එන්නේ? අපි ඊශ්‍රායෙල් සෙනඟට සම්බන්ධ නැති වුණාට උන්වහන්සේ සිදු කරන දෙයක්. ඒ ඊශ්‍රායෙල් සෙනඟ හිතන් හිටියා ඒ ආයත විතරයි මේ පොරොන්දු තියෙන්නේ කියලා. එහෙම නැත්නම් සුද්ධවන්ත කණ්ඩායමකට සම්බන්ධ කෙනෙක් නොවුණාට අපට උන්වහන්සේගේ ඒ පොරොන්දු වෙනවා. දෙවනන්සේ කියනවා දුවේ පුතේ මං ඔබව මගේ දරුවෙක් කරනවා, මං ඔබව මගේ පවුලට ඇතුල් කරගන්නවා. අපි කියනවා ස්වාමිනි ඔය වචනේ අපි අදහනවා. ඒ අදහිල්ල තුලින් ඔබ වහන්සේගේ මුහුණ දැක ගන්නට අපට අද වරම් දෙන්න. අපි උන්වහන්සේට නමතවරක් නමස්කාර කරමු. හදවත ඔසවමු. හාලෙලුයා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. හාලෙලුයා. හාලෙලුයා. ඊරමනයි සබනයි. ඊනයි ඊරමනයි සබනයි සබනයි. ඊරමනයි සබනයි සබනයි සබනයි. ඊරමනයි ඊරමනයි ඊරමනයි. ඊරමනයි ඊරමනයි ඊරමනයි. ඊදාදායි ඊරමනයි. ඊරමනයි සබනයි සබනයි සබනයි. Shudatmya dan gitsna.
අපව වට කරන්න අදහස් වලට සිතුවිලි වලට චින්තනයකට සීමා වුණු වගේ වචන අද මේ මොහොතේ මේ දැන් ස්වාමී ජීවමාන කරන්න ඒ වචන ගින්නක් කරන්න ඒ වචන කඩුවක් කරන්න ඒ වචන කුළු ගෙඩියක් කරන්න ස්වාමී අපේ හදවත් පෙරළ පුත්‍ර භාවයට ඇතුල් කරගන්න නමස්කාර කරන නිවාසාවේ දිවනාම් තියෙන ඒ හදවත උස්සවන් ඒ අරුණයි ශ්‍රද්ධාඥානතුල නමස්කාර කරන හදවත ඉල්ලන්න ස්වාමීන් මේ තරණ මාව ගන්න ඒ අරුණයි 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 යක්ෂයාට අනකලා ඒ ජීවිතවලින් යන්න එවිට ඒ හමුදාවක් වගේ හිටපු යක්ෂයනු ඒ මිනිස්සුන් අතහැරලා ගියා ස්වාමිනි අපවාද රජ කරන අඳුරු බලවේගය ලෞකිකත්වයයි අපේ හිත අඳුරු කරන හදවත පෙරලන අපිව වහල් කරන මනුස්ස මට්ටමේ දේවල් සදාකාලික කරවන මනුස්ස මට්ටමේ අභිප්‍රායන් ජීවිතේ පරම අරමුණ කරගන අපිව තේරුමක් නැති තියලා යන්න ඕන පිළි ඇත්තටම හදවත පුරවන්නේ නැති දේවල් ජීවිතේ පරම අරමුණ කරගන්නට අපිව පරීක්ෂාවට දාලා වහල් කරගත්ත අපේ හදවත්වලට ඒ අඳුරු බලවේගයට ස්වාමිනිය අණ කරන්න වහන්සේ අණ කරලා ඒ බලපෑම අපේ ජීවිතවලින් අයින් කරන්න අද දවසේ මිනිස්සුන්ගෙන් ආපු වචන ඒ මිනිස්සුන්ගෙන් ආපු ක්‍රියාවන් පරිසරයේ ඇතිවෙච්ච සිද්ධි වලින් මගේ හදවත තුළ බිහිවෙච්ච ඒ අන්ධකාරය ඒ මනුස්ස මට්ටමේ ඒ තත්වය අණ කරලා ස්වාමිනි මාව ඇතුළෙන් නිදහස් කරන්න අනකරන්න ස්වාමිනි වචනයක් පමණක් කියන්න ස්වාමිනි
ඇතුලෙ කුණාටුව සංසිඳවන්න ඒ මහාලේපය ඒ මහා ස්පර්ශය මාව අලුත් කරන්න ඔව් ස්වාමිනිය අපි ඉල්ලන්නේ මම මෙතනට ගෙනාපු මම සමන් දෙනකොට මම මේ සමන් දීමට එනකොට ගෙනාපු ඒ අතුලාන්ත කුණාටුව ඒ පරිසරයෙන් ආපු පාර මගේ ස්වභාවයෙන් ආපු ඒ අඳුර ඔබ වහන්සේ අණ කරලා නිශ්චල කරලා ඔබ වහන්සේගේ මුහුණ පමණක් දැක ගැනීමේ ඔබ වහන්සේගේ වැඩ සිටීම පමණක් අත්දැකීමේ වරම අපට අද වගුරවන්න වහන්සේ කරන නිසා අපි වහන්සේට ස්තුති කියනවා නමස්කාර කියනවා ප්‍රසංසා වේවා හාලෙලුයා නමස්කාර වේවා මහිමය වේවා හාලෙලුයා සමනයි සමයි 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 සමත හාලෙලුයා
පළවෙනි ස්ථාවරයට ඇතුල් වෙමු. සමිදානන් අපි වෙනුවෙන් ඒ කරපු දේ අපි පිළිගමු. උන්වහන්සේ මේ ලෝකයට දෙවියන් වහන්සේ වුණත් ආපු බව. උන්වහන්සේ තමන් වෙනුවෙන් ජීවත් වෙන්නේ නැතුව ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ජීවත් වුණා බව. ඒ නිසාම දුක් විඳ බව. ඒ නිසාම මැරුණ බව. ඒ නිසාම උත්තාන වෙච්ච බව. පාපයක් නැතුව අල්පිය වෙනුවෙන් තාත්තගේ කැමැත්ත අනුව මැරුණ නිසා උත්තාන වෙච්ච බව. ඒ නිසාම ශුද්ධාත්ම වැගිරීම පුත්‍ර භාවී තැග්ග අප වෙත යොමු කරන බව අපි අදහාගම්. මේ සඳහා අපේ අවධානය දෙමු. මං කිව්වට පස්සේ කියන්න ආදර ජේසුනි, මේ මොහොතේ ඔබ වහන්සේව අදහා ගන්නට මම තීරණයක් ගන්නවා. මට හැඟෙන දේ නොව, මට තේරෙන දේ නොව, ලෝකේ මට කියන දේ නොව, දේව වචනය මම අදහා ගන්නවා. ජොම් 1:12 මම අදහා ගන්නවා. ස්වාමිනී, ස්වාමිනී, ඔබ වහන්සේ, ඔබ වහන්සේ දේව පුත්‍රයා වුවද දේවත්වයේ හිස් කරලා, දේවත්වයේ හිස් කරලා මේ ලෝකයට ආපු බව, මේ ලෝකයට ආපු බව මම අදහා ගන්නවා. මම අදහා ගන්නවා. ඒ වහන්සේ සිදු කළේ, ඒ වහන්සේ සිදු දේව තාත්තගේ කැමැත්තට, දේව තාත්තගේ කැමැත්තට එහෙයි කියන්නටත්, එහෙයි කියන්නට මට ආදරේ නිසා, මට ආදරේ නිසා බව, බව මම අදහා ගන්නවා. මම අදහා ගන්නවා. ස්වාමිනී, ස්වාමිනී, මනුෂ්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ රජ කෙනෙක් වෙන්න තිබුණු අවස්ථාව හිස් කරලා, රජ කෙනෙක් වෙන්න තිබුණු අවස්ථාව හිස් කරලා මනුස්ස ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ යක්ෂයාගේ රාජ්‍යයට, යක්ෂයාගේ රාජ්‍යයට අධිපති වෙන්න තිබුණු අවස්ථාව අතහැරලා, අධිපති වෙන්න තිබුණු අවස්ථාව අතහැරලා සේවකයෙක් වෙලා, සේවකයෙක් වෙලා වහලෙක් වෙලා, වහලෙක් වෙලා මරණය දක්වා, මරණය දක්වා දේව තාත්තගේ කැමැත්තට, දේව තාත්තගේ කැමැත්තට වාසී කී කරවච්ච බව වාසී කී කරවච්ච අපි අදහා ගන්නවා. අපි අදහා ගන්නවා. අපි ඒ ඉදිරියේ, අපි ඒ ඉදිරියේ පුදුමයෙන් සිටිනවා, පුදුමයෙන් සිටිනවා. ස්වාමිනී, ස්වාමිනී, ඒ වාන්සේ වහන්සේ අතුල් වෙච්ච රාජ්‍ය, ඒ වහන්සේ අතුල් වෙච්ච රාජ්‍ය, ඒ වහන්සේ ලැබිච්ච තනතුර, වහන්සේ ලැබිච්ච තනතුර සේවකයෙක්ගේ තනතුරයි, සේවකයෙක්ගේ තනතුර වහලෙක්ගේ තනතුරයි, වහලෙක්ගේ තනතුරයි උරුම වුණේ, උරුම වුණේ දුක් විඳීමයි, දුක් විඳීමයි මරණයයි, මරණය ඒත් ඒ ගමන තුලින් ඒතේ ගමන තුල වහන්සේ, වහන්සේ උත්තාන වෙච්ච බව, උත්තාන වෙච්ච බව මම අදහා ගන්නවා, මම අදහා ගන්නවා සදාකාලික වෙච්ච බව, සදාකාලික වෙච්ච බව මම අදහා ගන්නවා, මම අදහා ගන්නවා මනුෂ්‍ය ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය දේවත්වයට ගෙනිච්ච බව, දේවත්වයට ගෙනිච්ච බව මම අදහා ගන්නවා, මම අදහා ගන්නවා ශුද්ධාත්මයන් වහන්සේව, ශුද්ධාත්මයන් වහන්සේ දුබල අපේ හදවත් තුලට, දුබල අපේ හදවත් තුලට වගුරවන්නට, වගුරවන්නට දොරටුව ඇරිය බව, දොරටුව ඇරිය බව මම අදහා ගන්නවා, මම අදහා ගන්නවා ඒ අදහිම තුලින්, ඒ අදහිම තුලින් මම වහන්සේට නමස්කාර කරනවා, ස්තුති දකුණු පස,
ලෝකයාට වහන්සේගේ දකුණු පසු ඔබ වහන්සේ ඉඳගත් පසු වහන්සේ ඉඳගත් පසු වහන්සේ ලැබූ ඒ ජයග්‍රහණය තුලින් වහන්සේ ලැබූ ජයග්‍රහණය තුලින් ඔබ වහන්සේ ඔබ වහන්සේ වහන්සේගේ මහදවතේ වහන්සේගේ මහදවතේ වහන්සේ වැතුලෙන් මෙහෙවපු වහන්සේ ඇතුලෙන් මෙහෙවපු දේව තාත්තගේ රහස් කියලා දුන්න දේව තාත්තගේ රහස් කියලා දුන්න ශුද්ධාත්මයන් වහන්සේව ශුද්ධාත්මයන් වහන්සේ ඒ ස්වර්ගී ඉන්න ඒ ශුද්ධාත්මයන් වහන්සේව ඒ ස්වර්ගී ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න දුබල අපතුලට දුබල අපතුලට එවන්නට එවන්නට දොරටුව හැරිය බව දොරටුව හැරිය බව අපි අදහනවා ස්වාමී අපි අදහනවා ස්වාමී අපි සුදුසන් නොවුනාට අපි සුදුසන් නොවුනාට අපි අඩුපාඩුකම් තිබුණාට අපි අඩුපාඩුකම් තිබුණා අපිට අපේ උත්සාහයෙන් අපිට අපේ උත්සාහයෙන් කවමදාවත් කවමදාවත් ශුද්ධාත්මයන්ගේ වැඩසිටීම ශුද්ධාත්මයන්ගේ වැඩසිටීම පුත්‍රභාවයේ අත්දැකීම පුත්‍රභාවයේ අත්දැකීම දේව පෞලට සම්බන්ධ වීම දේව පෞලට සම්බන්ධ වීම ලබා ගන්නට බැරි වුණාට ලබා ගන්නට බැරි වුණාට මේ හැම දෙයක්ම මේ හැම දෙයක්ම වාසිගේ දුක් විඳීම හරහා වාසිගේ දුක් විඳීම මරණය හරහා මරණය හරහා උත්ථානය හරහා උත්ථානය හරහා මාතුලට වගුරුවන බව මාතුලට වගුරුවන මම අදහා ගන්නවා ස්වාමී මම අදහා ගන්නවා ස්වාමී වාසිත මම කරන වාසිත මම කරන ගැඹුරුම නමස්කාරය ගැඹුරුම නමස්කාරය ගැඹුරුම ප්‍රශංසා ගැඹුරුම ප්‍රශංසා ගැඹුරුම ගෞරවය ගැඹුරුම ඒ අදහා ගැනීම බව ඒ අදහා ගැනීම බව මට තේරෙනවා ස්වාමී මට තේරෙනවා ස්වාමී ඒ නිසා අද මම යමුළු හදවතින් අදහා ගන්නවා මම පුතෙක් මම දුවෙක් මම වහන්සේගේ පවුලට අයිති කෙනෙක් ශුද්ධාත්මයන්නි ඒ රහස මාතුල කියලා දෙන්න මට ඒ පෙන්වන්න මට ඒ අනාවරණය කරන්න මට ඒ අත්තක් කරන්න ජේසුනි ඒ ප්‍රතිහාරය මේ සතිය පුරා මාතුල ඇති කරන්න වහන්සේ ස්තුති කියනවා
යේසුනි අපි අද ආඥා කරන මේ සතිය පුරා මෙතන ඉන්න හැම කෙනෙක්වත් ඉන්ටර්නෙට් ජාලාව හරහා අපට සම්බන්ධ වෙන හැම කෙනෙක්වත් ආලේප කරනවා මේ ලෝකයේ චින්තනෙන් සිතවිලි වලින් දැක්මෙන් හැඟීමෙන් වහල්කමෙන් නිදහස් කරලා ස්වාමිනි ඔබවහන්සේගේ රාජ්‍යයේ देव पुत्र भावी शुद्धात्म स्नापनी ए रहस्तनट अपि हेमोम रगिने अन्न स्वामी ने गड़ बादा करन अपे तुआल विच्च सुभावे सुवकरन अपड परिसरेंगेन परिक्सावे नपुव मुदवागन स्वार्गे विवर करन वांसे के अंदहेन वांसे के आदरे धनेन वांसे के रहस्तन स्वयं हदवत अपतुल जीव मान करमिन वहल बावे निदहसत अपव गेमुरिन गेमुरत रगिने अन्न वांसे से करन निसा अभी काटन नदन अपल सन्ना दिशिन अभी वांसे आले 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 ඔබගේ සිතුවිලි වල මං කරන දේ ගැන තියෙන බලාපොරොත්තු උනත් මගේ පාමුල තියන්න මෙහෙමයි අත්දැකීම කියන හැඟීම උනත් මගේ පාමුල තියලා ඒ අතරින් ඔබ හිතන්නේ ගැඹුරකට මං ඔබව රැගෙන යනවායි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා नमस्कार स्वामी से पेन्न इंटरनेट जाला वहरा इन्न केनेक महा दवाल उनत अंदुराक वगे දැනෙන ඊතරම් පීඩනයක් ජීවිතේට තියෙන මැරෙන්න හිතන එපා වෙච්ච කෙනෙකුට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා දුවේ පුතේ මම ඔබට ගොඩාක් ආදරේ ඔබ සමත් දෙන්නේ ඔබගේ තුවාල වෙච්ච ස්වභාවයටයි ඔබ සමත් දෙන්නේ අනිත් අයගේ තුවාල වෙච්ච වචනවලටයි එය නතර කරලා මගේ ආදර වචන වලට මා ඔබ තුරට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. ඔය අවුරුදු ගණනක් තිබුණු ඔය මානසික පීඩාවෙන් මම අද ඔබව නිදහස් කරනවායි කියලා උනාසෙ ප්‍රකාශ කරනවා. ප්‍රසන්නා වේවා. හාලෙලුයා. ප්‍රසන්නා. ගෞරවය වේවා. හාලෙලුයා. හාලෙලුයා. නමස්කාර වේවා. गीत गावल संबंध से
ඔබ අසලම සිටිමි ඉබෙවින් මා නොසෙලි ඔබ අසලම සිටිමි ඔබ මා අසලි සිටින නිසා ඉබෙවින් මා නොසෙලි Baby, ma, no sé ni